වඳුරු උණහෙවත් මන්කි ෆොක්ස් වැළඳුණු රෝගීන් ලෝපුරා රටවල් 75කට අධික සංඛ්‍යාවකින් හමු ඇති අතර ලෝපුරා රෝගීන් දහස් දහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඉන් පසු දිනකෝ ජීවිතක්ෂයට පත් ඇති බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර මීට පෙර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් මන්කි ෆොක්ස් රෝගීන් 3 දෙනෙකු වාර්තා වී තිබු අතර අද දිල්ලි නගරයෙන්ද රෝගියෙකු වාර්තා වීම විශේෂත්වයක්. මන්කි ෆොක්ස් රෝගය පිළිබඳව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා මෙලෙස පැහැදිලි කළා. මේක ප්‍රධාන ලෙස බැතිරෙන්නේ අපේ ශ්වසන මාර්ගය හරහා එහෙම නැත්නම් හම මතින් එහෙම නැත්නම් අපි කියන අපේ මියුකස් මෙම්බ්‍රේන් මේ ශ්ලේෂ්මල තරල මහරා තමයි මේ රෝගය පැතිරීමට අවශ්‍ය කරන මාර්ගය හදාගන්නේ. ඉතින් මේක හැදෙන්න පුළුවන් අපිට සත්තුන්ගෙන් ඒ වගේම තමයි මිනිස්සුන්ගෙන්නුත් හැදෙන්න පුළුවන්. මේකේ රෝග ලක්ෂණ ගත්තාම පස්සේ ප්‍රධාන ලෙස තියෙන රෝග ලක්ෂණ උණ හැදෙනවා ඒ වගේම තමයි වසා ගැටි තිබීමක් තියෙනවා රෑෂ් එකක් හැදෙනවා. ඒක ඔබ දන්න ඇති වසූරිය කියන ලෙඩේ ඉස්සර තිබ්බා. ඒ වගේ චිකන් පොක්ස් වගේ රෑෂ් එකක් හැදෙනවා. ඒක ඕනෑම කෙනෙක්ට ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් රෑෂ් එකක්. සාමාන්‍ය දළ වශයෙන් 100 to 110 දක්වා ප්‍රමාණයක් මිය යෑමේ හැකියාවක් තියෙනවා. මේ රෝග විනිශ්චය සිදු කරන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින් අවශ්‍ය කරන බෙහෙත් වර්ග තියෙනවා, ඉන්ජෙක්ෂන් තියෙනවා. ඒ වගේම තමයි චකන් රෝග විනිශ්චය කරන PCR කට්ටල පවා ලෝකයේ සාමාන්‍යයෙන් තියෙනවා. මේ මාස්ක් එක සම්බන්ධයෙන් බොහොම අය ප්‍රශ්න කරනවා. විශේෂයෙන්ම මාස්ක් එකක් භාවිත සම්බන්ධයෙන් ලෝක සංවිධානයේ උපදෙස් ලබා දෙල තින්නේ සෞඛ්‍ය සේවකයන්ට පමණයි.